න තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නෝ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ එයමයකෝ භික්කවි අපකාති සත්තා ගී. ඔස්සගාරම්මනං කරිත්වා ලබන්ති සමාදිින් ලබන්ති චිත්තස්ස එකක් ගං අතකෝ ඒතේවසත්තා බහුතරායේ ඔස්සග්ගාරම්මනං කරිත්වා නලබන්ති සමාදිින් න ලබන්ති චිත්තස්ස එකක් ගං තීති. ධර්මාාන ශාසනාවෙහි සදැහැබර අනුග්‍රහක දායකත්ය දරන්න වූ අය ප්‍රමුඛ මේ මොහොත අපට සලන්දීම සඳහා අවකාශය සහ වාසනාව උදාකර ගත්තා ව සදැබර පින්නතුනි ආරාධිත බෞතුන් අපිට නිවන් මඟට පිසීම පිණිස ස්වාමීන් වහන්සේ කැමති මාතෘකාවක් කියන උද්දුසපාතයේ යටතේ තමයි ධර්මාණු ශස්සනාව කරන්නට ආරාධනය කරලාති වෙෙන්නේ. යනුව ක්තිස්සේ ම පුංචිපුංචි කාරණටිකක් කරගන දහම් පෙලක් කොස්සේනවා පසුගේ දවසක නම් කෙනෙක් එවෙනුවෙන් ඒ නමම කියලා ඊළඟ එක ඉල්ලක් තිබුණා අංගත්‍රණකාඒති නිපාතියේ පවතින් නව ජම්බුදීප පෙයාලයේ පවතින් නව් උපමාවක් තථගතයන් වහන්සේ වදාළ උපාමාවක පවතින් නව් අල්ප බව සහ බහුල බව මිනිස් සමාජයට උපමාකර දේශනා කරපු එක ඊළඟ කරුණ ගැෙන කතා කරඩයි මම සෝදානන්වෙන්නේ. මේක හැබයි ගැමුරුයි ගොඩක් වගටාකට යනකොට එහෙම තමයි පවතින්නේ.ය උපමාව බලන්නකෝ දබදිවා සුන්දරතැන් ගොඩායි සුන්දරතැන් ඉතාටිකයි. ඒ වගේ තමා මිනිස් සමාජයේ තුළ සදහම් පැත්තට ගිහින් ඒ පිළිබඳව ගැමරට යන පිරිස්සල අඩුවක්ේනවා හමුඟු දෙනෙකුට පාර වරදිනවා කිලායි මේ පෙන්න්නන්නේ. බුදුන් වහන්සේ පහළවී සිටිකාේ අතකගල ම තානයෝගින් සියල දෙනාටම් පාර වැදිනා උුන් සියල්ල හිතුවේ තමන් තමයි නිරදි මග යන්නේ කියලා. වර්තමානයේ බෞද්ධකමතුල සිටින්නවූ වික්ෂ භික්ෂණ උපාසුප පාසිකා නැත්තවන් හිනි ආනමහායන බොහෝ දෙනකුටත් වැරදිලා බව උන්ම දන්නේ නෑ. අතන අපට තියන විශාලම ගැටලුව ප්‍රාගතයන් වහන්සේ පහළ වන සමාජයෙහි සංසුන් සමාධී උපදවාගත්තා හිටියවට ආය අතන කියල කියේ න ආකාසානංචායතනයේ වි්ඥාණංජායතනය ආකින් චං්ඥා යතන්නේ ඒ සංඥා ආස්ඥා යතන සමාදිය සමාදී නමුත් මේ එකක්වත් සම්මා සමාධින මේ ලෝකොත්‍ර සමාධිනමේ න පිරිහුණා ඒවත් පිරිහෙනකුට අපේ රටේ ඉන්න සමහරය සාමාන්‍යය ලබාගත සමාධයක් කොහොමද ඒකට සමාන කරන්නේ මෙතන තමයි මේ සදහම් තේරුම් ගෙන වෙන්ඩෝන කාරණාව තේරුන් නොගෙන වඩන්න ගියාමයම් යම්න්දේවල් යි වඩවා කියන වට මම් පාවිච්චි කරන්නේ මොනවාහරි වඩනවාටකොටයි වඩනවාකිලක තේරුම් ාව. ලැබෙන සන්සුන් සමාධියකට ලොබ බැද මොකදනි සංඥාන සංඥාතනයයක්ත් ඒකට ලොබ බැඳල තමයිහි්චි. ලොබ බැද අම අතරමන් එෙනවා මොක දක ස්වාන්න්නේ මහරි ෙම නැත්තන් තාවම නොහරිකක් හිතාකඩ මෙන්න මේ වගේ පැත්තක් තමයි මේක මේ පෙන්නන්නේ. මෙතෙක් කාරණ අදහත් දොළහක් කතා කරමින් මතක් කලා මං හිතන්නේ ක්‍රමෙන් ගැමරට යන එකක් එතකොට සමාධී ලබනා ඉන්නෝ නමුත් සැමෑක ලබනායි ටිකයි කියලා පෙන්නන්නේ. අප මේ සිංහලට පරිවර්තනය ගරමු කර ගනිමු නමුත් මේටිකක් අපහසු වැඩක් තවත් සූත්‍ර කිවල බලලා ඒවගේම පාලි ග්‍රන්ථ හදාරල බලලා වඩෝන විදිහ ගලපගන්න ඕන නැත්තං වැෑ කියන්න මොක සමහර වත්තන්න වචන්න තියෙන්න මේ පැත්තෙත් ඒකමයි. එයෝ මේකෝ බික්කවේ අන්නේ වගේ තමයි මහනෙන අපකාතා අල්පවූ සත්ත කෙනෙක් තමයි ඒ යමෙක් සතු සත්ත කෙනෙක් නැත්තන් යමෙක් න්නේ එක තමයි මේ වොස්සගගාරම්මනං කරිත්වා කියන වචනය නිවන් අරමුණුකොට ස්මාර්ගල් සමාධිය ලබද කියලම එක තියනවා. ඔස්සගග කියන පදයට පෙන්නන්නේ චාග කියන තෑග කියන්නේ සිංහලෙන් තෑගි නෙමෙයි. තවතැනක තියෙන ලොෆ ඔස්සග පරිනාමීය කියලා. එක යන්නේ මේ පෙන්නන්නේ ලෝබේ දේශේ මෝහෙන් ක්‍රමෙන් තුනීකරගනයාමට තමයි මේ ඔස්සග්ග නිවන් අරමුණුකොට ග ොකින ේතෙරම ඒවා ලොක් දෙසක් කහමනික් බන්. නිමන් අරමුණු කොට ලෝබදේශමොහෝ අතාාරන සමාධිය වඩල ඒැ මාර්ගපල සමාදිය ලවත්ද ලබන්දි චිත්තස්සඒ එකක් ගම් ඒවගේම ලබද්ද සිතෙහි එකඟ භාවයක් වලන්න මාර්ගපල සහචිත්තේක ග්‍රතාවය ඒ අය ඉතාට්ටිකයි. හතකෝ ඒ ඒ සත්තා බහුතරා එවුණට විශාල පිරිසක්. මේ නිවන් මග අරමුණු කොටගෙන ක්‍රමයෙන් ලෝබදේශ මොහො තුනීමෙන් යබ ැතුනවීමෙන් ලැබන්න වූ මාර්ගඵල පිළවිින් ලබන්න වූ ලෝකොත්තර සමාධිය සමඟ සි ග්‍රතාවේ ලබන්නේ නෑකීලතිනවා.ඒකට මේක හුදෙක් සිත ඇතුළට පැත්ත පිළිබඳ වැඩදිුණු කිරීම සඳහා අය සඳහාදේ සිත දෙයක් දාාන දෙන්න සිල්ටක් ඉන වන්දනා ගවන්න යන අය සොඳහාට වඩා භාවනාවට මුල් තැන දෙන සමාජයක් අර්හාර්තමානය යත්තිවෙනවානේ ඔවන්ට මයි මේක තේරෙන්ට ඕන විශේසයෙන් මන්දයත් ආයතන මොනවාද සැබෑදී මනවාද දැ සම්මා සමාධය වගේම මත්‍යා සමාධියකුත් දේශනා කරලා තිබෙනවා එතකොට මාර්ගඵල නොලබමින් ලබන සමාධියයක් ඇත්ද ඒක විත්‍යා සමාදී ඒක ආ අතන ඒක භාර්ග පරලාභිත්වය නිවීම කියලා රැවටනෝ. ඔය එක සූත්‍රයක මට මතකයි තියනවා අගට පෙන්නුලා නිවනත් මමකොට ගන්නවා කියලා එකක්. ඒකන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනන්තරික සමාධී මකොට ගන්නවා කියක නෙවෙයි. යම් සමාධියයක් ලැබීමෙන් කලේසියන් යටපත්තේද. ඒ සමාදියට ඇලීමෙන් ඒක මම බවට පත් වෙනවා. ඉති එනිසා මේ වොස්සංගාරම්භ නංකත්තා ඔස්සංග පරිනා මංකත්තා කියන පචනය තේරුම මඟට පිවිස කමයෙන් හීනවෙන ලොබදේශ මොහො යටතේ ලැබෙන් නවු ලෝකෝත්තර සමාදිය මාර්ග පල පිළිවෙඳින් ලබන්න ආවූ එක මතකතියාගන්න මාර්ගඵල සමාදිය. එක මාර්ග පලායට තියෙන එකක් නමුත් මතකතා ගන්න බුද්ධකාරාමුත්‍ර භග්ගෝ දක්වායට කිසිවෙෙකුට සමාධී තිබුණට ඥානතිබුණට මාර්ග පලතිබුණ නෑ කියලා මේටක් සමීපව යන දන්නත්නම් හොයන්න බැරි එකවාගේ දෙකක් මෙන්න මේක ඉගෙන ගන්න ඕන දැන් ඔබට මෙන්න මේ පිළිබඳ අවබෝධයක් තිරුණොද බලන්න සිතට හරියට කරදරයි. තමන් එකතුකර ගත්ත කාරණ කල්පනාවට එන්න ගත්ත හම විශාල බරක් කොළුවට. ප්‍රශ්න තියනයටට එම නැත්තම් ප්‍රශ්න එලිනොකරඉන්නයට මූනෙන් පේන හු විශාල පීඩනයක ඉන්න බවවා. එවගේ නිදාගන්න ගියාප හම නිදාගන්න විදිහක්නය කොට්ටේ උඩ ලූතියන් හිටියට ඉන්න හිත තුලින් කොට්ටයක්ක් කොරන ව ෝක ද ැත්තර කැර කර. එක්බඳූ සිතට ගත් ආතතියක් තුළ තිබෙන්නව්ූ පීරණය කොප වන දැ ඒවා විඳනාය විඳපුයි දන්නේ. තද හිසේරදයක් හැදිලා මාසෙන් මාසතට හෝ එම යම් කාලිකට දිගට වේදනාවින්දොත් ඒ විසේ රදය කොතරම් පීරණය අද්ද කියලා විසරදී හිදුනාය දන්නවා. හිසේරදේදී අතරමක නින්ද ගිහින් පෑකට දෙකට පස්ස ඇහරනකොට සම්පූර්ණිම හිස සර්සේ සුුවවෙලා තිබුණත්. දැන් සුවය කොතරම් දයිත් එයාට තේරෙනවා. හැබැයි සුවය කියන්නේ නැතිදත් නෙවෙයි. න සුවේ කියයන් නිසරද නැතිවීමමයි. මේ උදාහර නිමුන්දර කල්පනා කරන්න වෙනවා. සුව ලැබවා කියලා මොනව අද ලැබුණේ හැදිච ඉස්සේරද අරුුණනා නෙුුණේ නැති වුණාව නමුත් ඒක විශාල බරක් ා ඇතබීම අපත්වේ. අ වගේ මේ බුදුසමයෙන් පෙන්නන්ටහගන්නේ දුක නැතිවුනා කියන කාරණයක් කරු හ මේක තවත් යමක් ලැබීම නෙවෙයි. නමුත් එත් දුක නැතිවීම යමක් ලැබීම තමයි න ඔ බලාපොත්ව ව ද තැක්ගක් ආයතනයක් උපාදයක් වගේ එකක් කියලා. ඒ යම හිස රදේ උත්මා ඔට ගන්නේ. විසරදේ මහා විශාල වදයක්. නමු ඒ දු මිදුනොත් ඊට පස්සේ ඒසිරදේ නැතිකට නිසුවයි කියලා කියන්නේ. අන්න වගේ මේ සිත සම්බන්ධයෙන් තියෙන මේ කරදර තිබෙන්නේ සිතට අවුත් අරමුණට අවුත් අරමට නොවෙෙන්න්න මොනෝහරි ක්‍රමයක් කොදාගන්න පුළුවනි නම් එකට දුක නැතිවෙන වන වේ නමුොත් ඒ මොහොතට නැතුව ඉන්න පුළුවන්. එනිසාව ඉති අමාරුව තියන අය දවසද් දෙකක් රවුමක් කැකිලායන්නේ මත් පැන් වීලාසිහවි කල් කරගනෙන් ඒ දුකින් මගෑරයා මෙන්න මේවාගේ ඔබට මේ අධ්‍යාපපක ගමන් මගේ යනකොට සිතින් එකඟ සිතින් පැයක් හෝ වන්දනා කරන්න ඔහු පිරිත් කියන්න පුළුවනි නම් ඉරිපස්සය ඔබට තේරේවි ඔබේ සිත තුල තියනවායිව නිකම් බරක් නැති තැනක් එම තේරේව ඔබට නැත්නම් අප කියා දෙන කතාවක් කඔස්සේ ඔබේ සිතගෙන ගියොත්ඒ සිතෙන ගවිඩි පහට හ දාහට ඔබ තටේන්ට තින බරය එකක් අත් ආාව ැතිනිසා තන තියෙන සැහැලව තේරේ. මෙන්න මේවි දිහට ඔය හුස්ම පාර ඇතුලුවීම පිටිපිළම් පිඳව දැනැන් සිහේ ඩන්න ගියාපම මේ එක හෙවයි. වැඩිපුර වෙලාවක් ඒ සිහියෙන් කරන්න පුළුවන්ගෙනකොට අරමුණේතියෙන් ඒ සිහිය සිතට මේ ඇවිදින් අරමුණක් වසේෙන් වෙනත් අරමුණුවල්ට එන්න ඉඩ නෑ මේ නිසා පෑකකාලයක් හිටියොත් එෙම පැේමා අර දුක් නෑඒ දුක් නැතිවනේ නැති වෙලා නොවෙයි එන්ඩ ඉඩ නැති නිසා ඉන්න ඒ ක්‍රමය දුකට හේතු නැති කිරීමෙන් දුක නැති කිරීම නොයි කියන එක තේරුම්ගන්න අත්තකලිමතානයෝගින්ගේ දුකට හේතුව නැත කිරීම දුක නැතිත කරන පාරි ොවයි දුකින් මගාරීන ක්‍රමයක. තමන්ගේ සිතට මේවා එන්න නැත්නම් එතන සැනසිල්ලක්තියනෝ. තමන්ගේ සිත්තට මේ කාරණ එනවිනුවට වෙනත් සිතුවිල්ලක් බලවත් කර ගත්තොත් ඒක සිතේතතිය නොතුර අනිත් ඇයට එන්න ඉඩ ෑනී. නොය සමසාත ලිස් කර්මස්ථාන වලින්. තම තමන්ට ගැලපෙන චරිතරයට දෙනවා කියලා කරන්න හදන්න අර තමන්ට තින දුක එහෙමම තිබියදී හේතු වෙනත් සිත තුළ ආයතනයක් ගොඩනාගන එක. නමුත් මේ ම පිළිබඳ පුළුල් අවෝධයක් නැති අයේ ලැබෙනදේ ලොකු දෙයක් වසයෙන් හිතනෝ. පමණක්නෙවී ඒ අර ඒක නිසා ගෙදරතියන ප්‍රශ්න හිතට එ ඇතිකමට තියෙන සංසුන් බවට ලොබ බැඳලා නැවත නැවතත් සමාධී වඩුවෙන් ඔතොන ඉන්නහදැනවා. මේකට ඉති මේ රටේ ඉන්න අහිංසක සමහර අය මොකද වනාහන්නේ භාවනා කරන්න ඕන කියලකිී නොකදව සමාධීවයටට ල බැඳලා. අපට කියන්න දිි මොනවා දැනගෙන දමි. එච්චර ලේසියකින් ඕක කරන්න පුළුව නිනම් දහට දහකක් ධර්ම දෙශනා ඕනනෑ හිතන ඇති බුදුරාන් වහන්ස හමග වඩිනකව මනුස එක තුළල අන්දර කිවා මේ භාවනාව කියන්නේ වෙනම එකක් කියලා නැවත් මේ සෑම සූත්‍රයක් තුළම පෙන්න්නේ බුදුරජාණන් වහන්සේ ව වදාළ කලේසයන් ප්‍රහිණ කිරීම වඩන්ටන පෙන්නන්න එක ගොස්සක්ග ආරම්මනං කරිත්ව අලබන්ති සමාධ සමාධින් කියලා ලබදෙස්ස මෝහයන්ගේ ක්‍රමික හීනවීම අගට පැමිණීම තුළින් පැමිණීම තුළ තුළ ලැබෙන්නව් සංසුන් බව එතකට ඒඒ දෙක පිළිබඳ වචනය මම කියන්න ොබට කලේසියන් යටපත් ක්‍රීමෙන් හෝ ඇත් කරීමෙන් ලබන්න අවු සංසුන් බවට මතක් කරන්නේ දිට්ඨදම්සුක විහරණය නැත්නම් සාන්ත විහිරණය කියලා. ි් ද මසු ඇතින ට දම කියැන්නේ හොත පන් ැසීම කියනක් දඒකට ලොබවදන්නේ අන වර්තමානයේ බොහෝ දෙනාමේ සමාධය ලබන ඉන්ඩ පුළුවන් කාලෙත් ැරිදින කරගන දැන් සෝවාන් වෙ හරි සකු දාගාමිල් නාගමල් හරිකිලා හිතන්න පළුවනිය නමුත් ඔබ ආරය මාර්ගයගේ නැත්නම් උබ ක්ලේස පහින කරන මාර්ගයක් භාවිතා කළේ නැත්නම් ඔබ ඉන්නේ දිිට දම්මසකු විහරණටත් සාන්තව වනට පල්ලෙ ආයක රගන්න අරකට පෙන්නන්නේ සල්ලක මොනවාද සල්ලේක සංසිඳීම. මොනවාද සංසිඳෙන් ඕන ලෝබ මූල්ල දේශ මූල සංසිඳීමෙන් ලබන්නවූ වාසේ විහරණය. උප උපසම සුකය සංසිඳීමෙන් ලැබෙන සුපයේ ඈත්කිරීමෙන් යටපත්කිරීමෙන් මගැරීමෙන් ලැබෙන සුකේ සහ සංසිදීමෙන් ලැබෙන සුකය දෙක. අන මේ පෙන්නන්නේ ඒ බුදුන් වහන්සේ වදාල් මාර්ගයේ ගොස් මාර්ග පල් පිළින ලබන්නවුේ සමාධිය සහ එරාග්‍රභාවය ලබනයි අඩුයි කියලා. දැන ඔය වර්තමාන පවතින චිත්‍රජාසිකර උපනික්්බාන විග්‍රහයේ කාමාාවචර විග්‍රහ කළ ඉට පස රූපර අරූපවචරු ගන්නනවානනි. එ රූපචර අරූපවච්චර උගන්නන්නේ. අ කෙ යටටපත් කරගෙන අනපාරයේ ඊට පස්සේ උපදින් නව් විතක් විචා පිතු ක එකකක් ගතා සහිත කියලා පලවෙනි දෙ තුන්ගනි හතරනි සමාධී කියලා. එතකොට ඒවා මාර්ග පලනෑ ඒවසන් සුන්තමයියේ වනාට ඒ අඩුවන පිළිවෙලට පලවවෙනි දන තුන්ගවෙනි හතර නිසා පස්සනි දක්වා තියනවා රූ පවචර සම්බන්්ධයෙන් ගත් කළ නමුත් යස්ට්‍රයින්ට මාර්ගේ සම්මා සමාධය විස්තර කරද්ද එමත් නැත් නම් ආරි සම්වාධිට්්‍ය විස්තර කරද්දිි ලැෙන එක ඔය පහක් නෑ හතරයිතිවෙන්නේ පතුමධ්‍යානයම් දුද්‍යානන් තුතිය අධ්‍යානන් චතුත්ත ධ්‍යාන මෙෙන මේ ආයමාර්ග පවතින ්‍යාන හතර සහ අනාරිමාර්ගය තින ධ්‍යාන පහ පිළි බඳව මෙගෙන හොයන කෙනෙක් හොඳර තේරුම් ගන්න දෙ මේ එකක් කියලනම් හිතන්න එපා මෙන මෙතනයි අපි අදම මම මේ කතා කරන්නේ මහනවන පමණින් හෝ පසම්පදාව ලැබූ පමණින් හෝ උපාසක භාවෙ ලැබූ පමණින් හෝ කවුරු හරි කියලා මේ ආනාපාන සතියෝ මෛත්‍රී භාවන හෝ තවත්මකක් හරි එකක් තුලින් සමාධයක් ලැබූ පමණින් ඔබ මේ යන්නේ ආර මාර්ගය කියලා හිතනවා නම් එනම් ඔබායිතිවෙන්න මේ අනිත්ට කොටසට මේක තථාගතවරු සත්තයි අද්ධටුවයි කියලා ප්‍ර්‍යක්ෂ කරගන ආරි මාර්ගයක් දේශනා කළා. ආරී සම්මාදිච්්‍යයට පැමිණින් නැතුව ආරි මාර්ගය යන්න බෑ. දසත්වක සම්මාධිට්ටිකයාට භාවනා කරන්න පුළුවන්, දානුසීල භාවනා භාවන අනමුත්තඒේ භාවනාවටත් ලැබන්නේ අර කෙලෙස් යටපත්තු සාන්ත නැත්තන් දිිට්්‍රදම සුක විහිරණය ඇරුණුහම ආයතනයක් ඇරුණු හම අ සල්ලේක විහරණ එනෙවෙයි. මෙෙන මේ කරුණ තමයි මෙතන මේ පැහැදිලි කරන්න උත්සහ කරන්නේ එදා සිට අද දක්වා ඉදිරියටත්. එබඳු චිත්ත සමාධි ලබාගත්තයි මේ ලෝකේ වෙන ආගම්බල අවමත් හිමාල වනන්තරය ආස්සිතව ඉන්න පුළුවන්. ඔවුන්ට අන්න අයගේ චිත්දන්න නුවන හමත්තියඉන්න පුළුවන් එව ැති අට මේ මෙම ලෝකු දේවල් කිය කල්පනා කරන්නේ. නත්. මේවා යන අය හිතන්න. ඔබට වඩා එහාට මේ ඥාන උගක් ලබාගත්තා තමයි බුදුන් වහන්සේ කාල හිටියාව සර්සාස්තූර නැත්නම්වය අටනිධ්‍යාන ලබා ලැබූය කියන එක. මහාකල්බවන්සියයක් කියලක් කියන නැම් බහෝ කලක් සංසුන්ව ඉන්න පුළුවන්. කෙලෙස් නෑ ඒසම ආදිය. නෑ කියන්නේ විනාස වෙලානෙමේ යට පත් වෙලා. නමුත්. ඒ සමාධිය ආයතනයක් බැවින් පිරිහෙනවා. පිරිවුණහම ආපහු අවිද්‍ය අදුරුණො කළ බැවින්. ආපහු ආයෙත් කර්ම බීජයෝලින් තැලහටගන්න වගේ පුනර්භවයට එද වෙනවා. නවත් ඒ පාර හරිම අමාරුයි. වත්මන් සමාජෙහිෙමය හොයාගන්න නැප්පේ වර්මන් වනාන්තවත් ඒක කරන්නවෑ මොකද දෙදා අතකිල්මතානයෝගින් කියන අය. ආහාර සීම කරලා පිරිස් පොන ගැසෙන් ඇැතුව වන අන්තරයට වෙලා මුල් පලපලක්කමින් ගස්ට වාඩිලාඳමින් සරිරය කෙට්ටු කරගන බාර නාටිලතාමල අදයක්ක්කත් නොලබා නොබලා එවිදිට අරේ හදාගත්ත සමාධියම නිරන්තරෙන් දිගට ඉදලා. තමයි ඒ එක එක අත්ත කලිමතා යෝගයේ කියලා කියන්නේ දැඩිසේ දුක්දෙන්ඩවන. ආහාර පාලනයන්ගෙන් පව බාලෝකට මුහුණ නොදී තමයි එක බාගන්නන්නේ ද තිිං ඔයි ලකට මුණ දීපාම කෙස් උපදදිනවා කියලා කෙලෙට ලයින්් කැමති හිතින්න හම. නමුත් ඒක හරියට තේරුම් ගන්ධඕන. කෙස් උපදි තමල්ලක කෙස් තිවෙන නිසාේරුණ හම ලෝකට මුණදී පණනෙවී. ලෝක නෙව කෙස් තිබෙන්නේ ලෝකේ තියන කාරණා ගැටනනාට ඔබේ ළඟ කෙස් උපදිනවා තියන මොක ද උපදිනකොට මනවෙලා ඉපදනී නෑ. ලෝකෙත් එක්ක ජීවත් වෙලා මේවා කෙහි අම්කිසි ඇල්මක් ්‍රචිකත්වයක් ඇතුවතමයි තෙන්ටෙන්නේ. ඒ ටික එහෙම්මම තියනවා සමාධිකින් යට කරන්න බෑ ගැටනකොටේ කේනවා. එ මට මතකයි මගේ ජීවිත ම වරු දසේ දහට විතර කාලි ම අම්කිසි පස්රථයක එනවිට දැකපු දර්ශනයක් තියනවා අසබ්‍ය දර්ශනයක් නෙවෙයි දෙන්නම් ඕන තරම් පේන්න තියනවා ඒ මගේ තරුණ ලාබාල මනසට නැත්තං ඇසට දුටු පලමු දේ වෙන්න ඇති. ඒ එහි කොතරම් සැලකලි මත්තු වුණනාද කියනනම් වස්සතේ නවස්සාතිබෙන තුරු නැවත නැවොත්ත ැලුවා.ඒම කියන්න කැමතින හැමකද කියලා අද වුණනාට ඊට වඩා මේ හැම තැනම පේෙන්්ති නාක සිගානක්නෑ. එදකොට අ ඒ ඇතුළ ගිජුක්කම මතුුවෙන්ට අරකවදක් වෙන. ි නැති දවසට ට වඩාදවල් පෙනනුන කලවලයක් නෑය. නිසාවය ගමටහම ටව බලා මැත්තනන් ස මාජෙත් හට අරුණු හම්ු හම කෙස්ුප දවා කියලා කැලටගහි ඉදනම් හිතන්න එපා. එ එහම ක්‍රමයක් නෙමේ මේක ලබා දෙන්නේ. මේක ලබා දෙන්නේ මමඉති හැමදාම කියන ගාතාවස්රන් රත්තරංකුරෙන් ලියලා තියයාගන්න. ත ඒ සිතටයන අරමුණ කෙනෙක් දෙයක් තැක්කට ඒ එකට එක කොලාව අගයි ඔබේ කෙලෙස් කියන්නේ ලෝකෙ තියන කත්නෙවෙයි. ලෝකෙතියෙන කාරණාවඋ දව්වෙනවා ඔබේ සිත පහළවෙන්ට හඟවා ගත්ත සිතින් ඉපොදෙන්ට. ඒ තමයි නේතේකාමායන චිත්‍රනි ලෝකයකයන් විජිත්ත රූප සබ්දගදරසාදී කාමවස්තුල ඇතිකාමයක් නැත. හොදයි සැයිසාන් තයික් කියල රනුදාමකි කියලන ඔබ හිතරිරන සංකල්ප සංකප්පරා ගෝපරිසක්ස කාමා කියලා කියන්නේ. ඔබ හදාගත්තයෙක ඔබ හදාගත්තෙක ඔබේ එකක් ඔයක හදා ගණ්ඩ ඕනනේ. මේක තේරුම් ගත්තේ නැතුව සමාධයක් කලන්න ග හමර මෝඩකම මෙහෙමඉතුරුවෙන්නේ.ඇදි ඒක කොතරම් යටපත් කරන්න හිටියත් අදාළ කාරණාවලදී අ දෙව්දත්තට වෙචි වැඩි වෙනවා දත් ඉතිං මගේය ලෞක ස බදවාගන රජරුව රවට්ටගන විජාකරපුයක් කෙනෙක්නේ. නමුත් අන්තිමට පස්ස බිමෑනගන අල්පව ව කුසලෙක්ව නෑ මනිස්වතර උපදදින්ද අපායම න් ෝනක බදුන්වාන්ත වදාලි. එනිසා ඒඒ ඒ ඒ සමාධි පැත්ත කෙලෙස් තිබිය දී ලෝබදේ සමෝහ මූලේන්තිබේදී වඩන වෙන එකක් බව. තෙරුම් ගණ්ඩෝන. න බුදුන් වහන්සේ වධර්මය පාර ලෝභක්ය දෝසක්කය ලෝබේ දේ මොහේ වැඩෙන්ෙ කමයෙන් පිියවරෙන් පිවර ශෂේවෙන් ඩත් ඕන පිවරෙන් පිවරෙන්. අන්නේ ලෝබදේශමහ ්‍රේවන පීවර තමයි බුදු සමය පෙන්නන්න කෙලෙස් ්‍රැතිීම කියලා. එතකොට වර්තමානයේ ම දකින්න බුදුසරයෙන් පිට නෙමයි බුදු සස් වන තුළ. උපාස භාවිවෙතුලූ පාසිකා භාව තුල සාමනයට භාවෙතුළු සම්පදා භාවය තුළ අප බුදු සස්සනයේ බෞද්ධ කියලා ගතා කලාට ඉන්න. කියල මතන යෝගී සමාධියයක බව ඔවුන්ම දන්නේ නෑ. එනිසාම එකට බණ වැදග. එනිසා තමයි මයකට වෙලාවකට කියන්නේ බුදු සමයේ බණභාවනා රටේතරේ ජනප ප්‍රවුණා බණ නැති භාවනා කියවා. ධර්ම විග්‍රහායාව නැතුව මකො අයන්න දන්න නැති උපාසකම් මටත් අරුණක් කොඩන්න දීපුවාම වඩන්න පුළුවනි. වඩනට භාවනාකය ආනාපාන සති වඩන්න පුළුවනි කදිනයක් ක වඩන්න පුළුවනි බදුුවුණයක් ක වඩන්න පුළුවනි. කොයිදේ වැඩුවත් ඒ වඩන්නේ අරමුණක් ඒ අරම සිබාට පත්ව නැ පස් සිතය නතුර නිත්ව එන්න තිකේ සැසීම තමයි අ යට පත්වීමෙන් ලබන සැනසීම කියලා කියන්නේ. තදංග විිස්කම්බන. අන්න එබඳු රටේ බඳු තැන්නුලට යන එබඳු දේල් ප්‍රගුණ කරන ප්‍රගුණ වෙන අය මේක සවන් දෙන්න. ඒවගේ මේ වචනට අදාල කාරණය කරෙන්ටන්න. ඔස් සග්ගා රම්මනං කරිත්වා. නිවන් අර්මඩු කටගෙන ක්‍රමයෙන් ලෝබදේශවමෝහෝ අපැරීමෙන් ලබන්න වූ ැන් ස්ෝවාන්වීමේදී සකකා ධදිි්ව චිකච්චා සිලබත පරාමාස කැඩී. සකෘදාාගාමීමේදී කාමරභයාග තුනීී. අනාගාමීමේදී කාමරාගයා විනාස වී. අර සමාධියව මොකුවත් වෙලා නෑ නීවරණ මගින් යට වෙලාති වෙනවා කෙලෙස් එනිසා එහාට ගියොත් අහුව වෙනවා රූපියය රූපී ්‍යාන. යට කරපු නිසා මේ වෙනුවට කාම ලෝකයේ බැඳීම වෙනට රූප ලෝකය රූප ෝක මැදීම හම වෙන. නිසා මෙතන ලෞකික සමාධදිසා ෝකෝත්තර සමාධී අතර ගත් හම ලෞකික සමාදිය වි්‍යා සමාධයක් ලෝකෝොත්තර සමාධය තමයි බුදුන් වහන්සේ වදාළිය.ඒ මේකෙන් පෙන්න්න ඒක තමයි මේ නිවන් අරමුණුක මාර්ගල් සමාධිය සබත් ලබදද චිතේ ග්‍රංගතාවේ ලබද්ද.ඇදැ භාාවනා කරන්නේ මොකට දහපන් සිතේක කරන්න කියලාේ නො සමහරාය.ඒ සිතේක කරන කෙනක තේරුවා. අර ගෙදර දොර අම්මතාත්තා ලෝබදය සමහෝකුවත් එන්නතු එක අරමුණක් හිත තියානෙන්නේ එක. ඒ අරමුණ කියන්නේෙ බහදාගත්ත සිතුවිල්ල බවතේරෙනවාද. පටවිකීවත් ආපෝකීවත් ේජුවකිවත් ආයෝකීවත් බුදුගුණයක් කීවත්. එනිසා ඒ වෙනත් අරමුණු එන්ට්‍රනුදී තවත් අරමුණක් අරගෙන සිත බලින් සංසුන් තබාගන්න එක තමයි. දුන්හන්ස පහළලට කරපු අභ්‍යාස වලින් ලබා ප්‍රචිපල පුුරුුවවෙච්චා අභ්‍යාස කරමය අද දක්වාමත් සධම්තේරෙන් ඇත්නම් මේ සසුන යහෝ සසුන් බාහිරව තිබෙනවා. ඉතින් මේක ලැබෙන එක සෝවාන්න ඉමහරි මොකක් හරි කියලා හිතෙනවනම් පස්ස කල්පනා කරලා බලන්න පැඇත් දෙක් හරි පැත්තුන හතරක් හරි සමාධී වඩන් හිටියත් අදාද කරුණුවල දර ගැනකුට අරුණුඋපදදිනවාක් යුනවා වගේ කාමරාගව්‍යාපාද හැගිලා තිබල තව නවානද තියෙනවානද කියලා තේරෙනවා නම් එනම් ඔබ ගිහින් තියෙන්නේ විනාස කරන යන පාරණෙවෙයි යටකරගන යන පාර කියනක තේරුම් ගන්න. මෙය තිබෙන තැන පිළිබඳව මම කලක්තිස්්‍ය සමාජයට කියමින් ඉන්නවා. ඒ පිළිබඳව පුහුණු කරනය සහ එබඳු ේවල් තිබෙන අය. මේ සම්බන්ධයෙන් අවධහනයොමු කරන්න. මේක අනිවාරෙන්ම ස්කන්ධ පංචකය පිළිබඳව තේරුම් අරගන ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින කාමවිතර්කය ව්‍යාපාධ විතර්කය විහිංසා විතර්කය බැහැර කිරීම තුළින් තමයි මේ ඔස්සග්ග පරිනාාමි නැත්තම් ඔස්සගගා රම්ම ලංකත්වා කියීන පාරයන්න පුළුවන් වෙන්න. ක බදු සම ධර්මයට පහනතඥා පෙන්නන්නේ මේ තුන කමයෙන් බැහැරකිරීමවා. නමු ඔබ කාමවිතර්ක ව්‍යාවිිවිතාර්ක විශන්ස විතර්ක උපදින්ට ඇරලවලන්නේ නෑඒව ඉපදිින්ට නොදී සසාමාධියයක් කදාගන්නවා. පෙනවාන වෙනස්සන නමුත් තගරතාාගෙන වහන්සේගේ මේ සත්‍යයන් පිළි බඳව විස්සර කරන අටුවවක් නැත්ති පකරණය වෙන්න පුළුවන් සමහ විට මේ පිළිබඳ බ විස්සරයක් දිරිපත් කර ලති වෙනවා. එ ඉතා වටිනවා වර්තමාන සමාජයට. හතර පස් සතාවක් කිය ලති වෙනවා කමක් නැහැ මේකට ඉලක්කට අදාල් නිසාපයක කියන්න වෙනවා. අ ධ්‍යානං විරාගෝ කියන පදයක කියලති වෙනවා ම විරාගයිකය ස්විරාගෙ ක යිරාගර රහිතයි කියන එක. නමුත් ඒ ආකාර දෙකක් කියෙක තානිද විධානිකයන්නේ ආකාර දෙකක් කියලන පෙන්නන්නේ. ඒන්නේ සම්සුන් සමාධයක් ලැබුණහම ඒේඒ සමාධිය නිසා තක්ව විචාර ප්‍රීතියකක්ග සහ අවස්සයෙන් කෙලෙසි යටටපත්වී බැවින් එතන නෑ. මෙතන විරාගිකයි. නමුත් ඒක බිඳෙනකොට එන්න හේතු තියෙන. එනි බුදුසසනේ මාර් ආරිමාර්ගයෙන් පිටත්ස්තරෝ ගයාාම ලබනය එකට කියන්නේ බොජ්ජංග නොවැඩීමෙන් බොජ්ජංග විපයුක්තා නිච බොද්ජංග රහිත ්‍යානය. එක තමාර පල නිදන තුන් නිහතරනි පස්සර කියලා කියන්නේ. නමුත් බොජ්ජංග සම්පයුක්තා නිච අන්න බොජ්ජංග සම්පයුක්තදය අ සහිත ්‍යානය තමයි ප්‍රධානමුල් කොටගත් ්‍යානය තමයි ලෝකෝත්තර ධ්‍යාන. යම් ප්‍රමාණයකට කෙලෙස් ප්‍රහහින වෙනකොට තමයි. ඒර කාමාංග වෙනුවට සතිධම්මය්චය කියන්න අවුවේ පැත්තට කලෙස් ්‍රහීන කරන්න දියුණ කරන්න පුළුවන් අංගනිසාලබෙනනිසා තමයි ඒකට බොද්ජංග කියලකය. හිළඟට පෙනනෝ බොජ්ජංග විපයුක්තාන බාහිරකානී. බොජ්ජංග විපයුක්ත ධාන සතාගතයන් වහන්සේගේ මාර්ග පලපිරින් ප්‍ර්‍යක්ෂ කටයතු නිවන්මගෙන් පරිබාහිරයි සෝවාන් ආද මාර්ගලපුො ද්‍රීම් වානක පල නොලැබූ පුද්ගලය න්තුළ පවති නව් ්‍යාන හර නවසඥා නාසංඥා ඇත දක්වා අ කිසිවකුටත් කොන්ඩ තවසනය පලවන්න සෝවානුනේ අනි ඔක්කමටි සලගයාය සෝවාන්න ලා හිටිය නෑනේ නමුත් ඥානද්‍යාන තිබුණන මාර්ගගේ පෙනුවා බොජ්ජංග සම්පයුක්තානි බොජ්ජංග සහිත ධානයේ තිවෙන්නේ ආරය පුද්ගලන්ට එහෙවත් සෝවානුලින් හා පැත්තට. මම හිතනවා මම අනුමාන කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මේ හතට සම්බධ තමයි පලවෙ දෙවෙනි තුන්වෙනි හතරවැනි ්‍යානතියේ නිලෝකොත්ත්‍ර දයාන. එකට පිටිින් යන නිසා තමා අරගෙ පස්සනි ධානයක් තියෙන්නේ අනාරය මාර්ගයේ. පිබඳව හදාරණ හොයන බලන සිත යොමු කරනා ඉන්වා කියන්න අපි දන්නවා ඒයට යිවාමය පැහැදිි කරන්න. ඉනිසා මෙතන කාටවත් දොස් බස් පැවරීමක් වෝ පහත් කර සැලකීමක් නෙවෙයි මේ කරන්නේ අපි අපේ බුදුන් වහන්සේගේ මාර්ගය තේරුම් ගන්ධ ඕන. එයා අපට සමාජිට එලිකරද ඕන ෞද්ධක මේ නමින් අපි කරගනයන්නේ කෙ සැපත් කරගන්න එකක් නම් ඒකෙත් තර සන්සුන් සමාධීය තියෙන් නිසායික නිවන කියලා හිතනවා නම් එබන්ඳු සමාධී ඇතියි කල්පනා කරන්න හදිසි කලවලය දී අම් කිසිය අසා අනතරකදී නැත්තන් එබඳ අවස්ථාවකොය සමාධී ආග අතක් නෑ ඔබේ පරණ දුරෝලකම අපහු වෙනවාන යෙද කියලා. අ ඒකෙන් තමයි යක තේර උන්ගන්න ඕ දැන් සැබෑවට සංසුන් කෙනගේ ඇතුළ එඩ දෙයක් නෑ ඒ මට්ටමට ඔහුට සසුන් ඉන්න පුළුවන්. දහම දාල මනම රණයක් සාවත්ව හට සංසුන් වෙන්ට රණයක් නැහැ නමුත් මේ අනිත්තායට පොඩ්ඩ වැැරි වෙනකොට ආපහුසිත ඇතුළ තියෙනකොට සඇැවිදන් අර සමාධී බිඳ වට්ට න ව මේක තමයි මෙතන මේ පැහැදිලි කරන්නේය එනිසා අපට බුදුන් වහන්සේ වදාලකේ ආර්ය මාර්ගයක් තියෙනවා ඔබ ඒකින් දෙ යන්න බලන්න ඔබේ අන්නේ දොක්ක හේතුව දෙකල නැතිවූ තැන දෙකළ මාර්ගයේද. ඔබේ අන්නේ පංචස්කන්දය තුළ පංචුපාදානක්කන්දේ හැදන හැටිදකළ උපදාානයෙන් මිදන මාර්ගීද. ඔබේ අන්නේ වර්තමාන මොන්තු රොපදන ස්කන්ධ පංචක උපාධානවෙන්ට නොදී අහරින මාර්ගයේද. එවගේ පටම මරසති සූත්‍ර දෘතිය මරණස සූත්‍රය සසාහනන් වෙනවා? ිය දවල් හෝ රාත්‍රී මරණයට පත්වෙනකොට ලෝබදේශ මෝහෝ මූල තිබුණනොත් අකුසල්මුල් ඒකේ එකෙන් සිවදන හානිය වලක් වගන්න තමයි මරණු සති වඩන්නේ කියලා එකන ලෝබේ දේශේ මෝහේ මරණයට තමයි සති වඩඩ වෙලා තිබෙන්නේ අර ලෝබක්කය දේසක්කේ මොහක්කය කියන්න අනේ විදිහයට අපට මේ දුක්කලට හේතු යට කිරීමෙන් ලබන සැපතද නෙම ආරි සත්‍ය පෙන්න්නන්නේ නැති කිරීමෙන් ලබන සැප්ත. මේ මේ ඕනෑම එකක් උස්සේ ඔබට මේ මුහුණදීලා සැඟවීම වෙනුවට එන්ඩල්ල එකතු නොවීමෙන් සේකරන මාර්ගයක් වු සමි සඳහන් කරන්නේ මෙහැ මේකක් තුළ මේක තමයි මම දකින්නේ. එනිසා හොඳට තේරුම් ගන්න කාවිතර්ක ව්‍යාිතර්ක විහින්සා විතර්ක එන්ට නොදී සමාධයක් හදාගෙනන පෑ ගණන් දවස් ගනන් එහෙම ඉන්න එකක් පෙන් න්නන්නේ නෑ පහන සඥාවල උප්පන්නම් කාමිතක්කං උපන්නම් විහින්තාවිතක්කං උපන්නම් ව්‍යාපා වි තක්කං. ලක උපදින් දෝනය. එවගේ සීල සූතතරයේ පංචුපාදානස්කන්දයදී උපදි එපා කියලන මේ පංචුපාදානස්කන්දී මෙම පචුපා හටත් පංචුපාදානස්කන්දී. එකන හටගන්නේ එක තිබෙනවන දුරුවලකම ඒ හටගන්නේ අර්ථයන සං ගච්චට හැතු හිත ඇතුලි තවාාතිවෙන ප්‍රමාණයටයෙන්නේ. එනිසා මේක සඟභාවිනාශ කිරීමන අමාරා එළියට එන්න ඇරලා ව සෙන්ටැරීම මෙන්න මේ විදර්ශනා කියන්න ඒකට හතකත බාගන්න. අරමුණු නැතුවවෙන්න එකනවෙනි අරමුණ විදර්ශනා කරන්න ඕන. අරමුණ විතකොට මනවද ඇසකනසේ ද කයිමමුල්කට ගත්තව ලෝකට මහුණ නෙකට උපට දාල පවතින් නවු ඒවා සම්බන්ධය බති ව් තිවිද විතර්ක එ විධ විතරකටම කියන්න පංචිපාදා අනස්කන්දී කියලා. මවිතර්කයක් වනත් ඒ තුළ මයින්න අ ව්‍යාපාධ තර්කයක් තුනත් ඒක මයින්. අවහිසා විතර්කයතුනත් මයිවා. අන්න විදිහට ඒ ඩැඹුරින් තේරුන්ගත් තම මේ සිත මේ කලේසියන් ප්‍රහිීනවීයාමෙන් ලැබෙන සමාධියය ප්‍රහිනවිින් ලැබෙන්ට ඕන දෙයක්. අ අර ලැබෙන ඒක යටවිමෙන් ලැබෙන කාරය. ප්‍රහිණ වෙන්නේ කොහොමද ප්‍රහින වෙන්නේ සංගෝජන කැඩෙන පිළිවෙලින්. අ අරක සංගෝජන කැඩීමක් නෑ සංගෝජන මුල් පහ යටටවීමක් කරුණු හම ඟට පහට අහුවීමක් කරන කැඩීමක් නැහැ. එක මමේ තවත් නැවත නැවතත් කියන්න මේකඇසුරේ ඉන්න පිරිසක් ඉන්නවා ඔවුන් තමන් හරිකයන විශාල මුලාවක ඉන්න නිසා. ඔබට පුළුවන් එෝන මේ ස්තු සූත්‍රයක තියෙන පෙළොට ගලප ගණඩව කරන වැඩි. නැත්නම් අපි නිරන්තරෙන් පැදිලි කරන මේ සාමානයකට කියේනවා විරාග සංඥාන රෝධ සං්ඥා කියන දෙකද සං්ඥාවල ේතන් සතන් තන් පනි තංකිල දෙකේීම පෙන්නවා එහ ැත්නම් අනිත්්‍ය සං්ඥා සහ පහන සංඥාවල සං්ඥා දහයෝන නෑ අනිත්‍ය සංඥාාවට පුළුවන් හරියට තේරුන් ගන්න ඒකෙන්මත් ඕක වෙනවා. අතකත බාගන්න. නමු අනිත්්‍යකෙන වචනට වැර දිාර්ථයක් තේරුම් අරගෙන ඕක කිය කියා හිටියට හරියන්න නෑ. බලන්න කොමද තියන්නෙ තිබෙන කියලා. ඔබ ඔබ වේ සමාධියයට මේකට හරිද බලන්න ඔය නිිත්‍ය සමාධියවල ඉන්න අය. කතමමාචා නන්ද අනිත්‍ය සඥා. ඒක තියෙනවද කේසානිච්ා ලෝමානිච්ා නකා නිච්චා දන්තා නිච්චා කිය හම නෑනි. එනත්නම් සිංහලෙන් කියනවනම් වතු පිටිහරි මල් හරි අනිත්‍යයි කියලා නෑන. රූපං අනිච්චා වේදනා නිච්චා සංඥානිච්චා සංකාරා නිච්චා විඤ්ඥානිච්චා ඉති ඉමේසු බහුවචනින් පංචඋපාදානස් කන්දේසු මෙසේ මෙම පංචඋපාදානස් කන්දයන්හි සූකිවහම එකක් නෙමේ නැවත නැවතත්. අනිච්චානු පස්සී විහරති. අන්නාර අසු ගසන සැනක් අනිච්්‍ය සංඥාව වඩනුවනම් අ කොටම් වඩා මහත්ඵල මහා නිසංසයි කියල පෙන්න්න ඔව කෙලෙස් නැතන නිසායකි. එවට පංචපාදානස්කන්දය උපදින් ඩෝන පංචුපාදානස් කන්දයන් අනිත්‍ය ඇසින් බලමින් කියමින් බෑ නුවනින් බලමින් ඉඩෝන. පංචුපාදානස්කන්දය ගොහොමද අනිත්‍ය වෙන්නේ පංජුපාදානස්කන්දය උපදුනහම එකට එකතු නොත් කාමිතර්ක ව්‍යාපාද විතර්ක අයාතයේ වර්තමාන මහොතේ බකට එකතු වී අසුුවී වර්තමාන මොත අවසන් වනුවට අනාගතයටට තබාවව සන්නහනකර අනිත්‍යව නේ නෑ ඒකට තමයි මගේ මම මගේ ආත්මක ගැන නැත්ත නිත්සු කාත්මොසයෙන් ගැනීම කියලා කියන්නේ වතනංකී වෙනැති වුුණාට. අනබට පුළුවන් නම් මෙතන උපන් එකට මේ පංචුපාද අනස්කන්දී. අර එකතු නොවී ඉන්න. අතීතෙන් එන්නේ එකතුේ නැත්නම් එයාට මොකද වෙන්ඩ වෙන. එයාට වෙන්ඩ වෙන්නේ ලහු පරිවත්තං චිත්ත නයාාමිට රත්ෙන්ඩ සිද්ධ වෙනවා. හටගත්ත ගමන් නැසෙනවන්නේ. පැවත්තන්න්න හහිතු යදුව නැත්නං ය න්න වෙනවා. එතකොට එතකට මොකද වෙන්නේ. යට පැහැර වඩ වෙනවනේද. අන්නේ ලහු පරිවත්තන් එකේ ආපහු. වර්තමාන පලහ වනපර්ථමාන වේදනාවසාහ නාගතයට පල උපදින්නට හේතු නොත බඩ් එකතුනො වන්නේ නම්. ඒ අ අත්තෙන් අත්තට පනින වදුලගේ කතාව වස්සේ ඒය උපන්් ස්කන්ධ පංචකේයට යනෙනවන් නැති වෙනවා. දැන් ඔබ බලන්න ඔබේ ඔය ඔබ කියන විදිහට මේ අනිස් සංඥාවද මේ පංච උපාදානස් කන්දයන්හි උපදින ඇසෙන් කණෙන් නාසින්දුවෙන් කයි අරමුණු කොටගන වී. නැවත්ත නැවත්ත බලමින් වාසය කිරීමට කරන්න කියලා නෑ ඔබ උපතින්ට දෙ නැතුව ඉන්නාදන්නේ. ඔබට රූපය සත්ද ගන්ධය රසේ ස්පර්සයමුල් කොට ගත්ත විදර්ශනාවක් වෙනුවට ඔබට වනාරමුණක් ඇවිදිින් තියෙනවා ඒ අරමුණ තමයි ඔබේ සමාධ අරමුණ ඒකට වෙලා ඔබ ඉන්න හදනව මේකට මම සාමාන්‍යයෙන් පැහදිි කිරීමකුත් කරුණු ලබනෝ බටුව ඇතුළට ංඟ ගත්තහම ආරක්ෂාව තියනවාන ඉබට කොටුවත් දීලතින දුවන්න වැර නිසාකුල් හතරයි නිසා ඇතුළට දාගන්න එතකොට එතකොට නරියකුට ාවට හපන් ලත්්බෑ මොකොද ඇතු ඉන්නේ එන්න ඒමොහොතට ආරක්ෂ වති නවා නොමුත් ඉබ්බට එලියට ඇවිදිපහො කුල් හතරදාලා යන්න බේ අයත් අහුේ නේ නරියයට ගේ සාවාධියක් හදා හිටියයටටආ අපහු හුණ දෙන්න බැක මෝකලා තේරෙනවා න. අන්න එහම එක තේරුම් ගන්න උත්සා කරන්න. මේක පැහැදිලිව තියෙන කාරණයක් තමයි උප්පන්න අං කියන්නේ.ඒ පංචඋපාදානස්කන්දය පහල වෙන්ට වෙනවා. එකොට වීරියෙන් ඒක එකකතු නොවී තුළ අමුතු ධර්මයකුත් ේ මේ වෙන වැරද තේරුම් අරගෙන වැරැද් නකරන්ට දරන්න වීරිය දරීමතුරමකද වෙන්නේ අර මූලිය ගැල විලා යන්න පටන් ගන්න. කට මුල් නැතිවුණ දවසට බාහිරකාාරණ ගැතිවීමම එදඩයක් නැතු හම දැන්තරෙන තවන්න වෙලා ඉන්න අයකය. හෙකට ඒ නිවෙන්නේ එක මාර්ග පලපි ලියෙන් ලබන එකක් එක පැහැදිි කරන මොකක්දට පැහැදිි කරන වචනි ගන්නේ මාර්ග පල සමාදී නැත්තන් සිතේ කාආග්‍රතාවේ. රමණක හිත තබා ගැනීම එක ග්‍රතාව අරමුණු එ නැතු හම දදිවිත්තයක් මම නැතිකේ තියෙන කග්‍රථාවේ. අනිත්ත එකේ පැහදිලි කරන්න මකන්න මේ බහුතර සත්්‍යයව මොකද කරන්නේ මේ වැඩේ කරන්නේ නෑ මේ කර්මයෙන් ලෝභදේශ මහ තුනි වෙන පීවරෙන් ගිහින් එ අතහැරීමෙන් ගිහින් ලබන්නවු මාර්ග පල් පිලිෙන ලබන සමාධය වෙනුවට හම ේසියෙන් යන්න එන්න දන්නතු සමාධයයක් කහා ඒක නැවත නවතත් නැවතනව නපතා ඉන්න පුුවන් ගන්න වැඩි කරනවා ඔය දවසත් කෙතර ඉන්නත් වැඩි කර හැකි සාමානයක් දහස් නවසි අසු දෙකේතර ක පයාගන්න අපි අසු නමේ දක්කාම මොකත්ය කලා පොරාලති නවා. මතකත බා ගන්න ඇයි මේ සමාධී ඉන්නකං හරිම සසුන් බවත්ති නවා ඒ වුනාට ඒක වැටෙන්නේ වලුහම චිත්ත අ්‍යන්තරයේ තංජුපදනස්කප තිනට තිෙන් වුල්ල ලබදෙස මහමෝලියල නෙහෙමයි. එනිසා මේක යටපත් කොර මගෑරීම ඇත්කොට මගැෑැරීම වෙනුවට හේතු ඉවත් කිරීමෙන් දුොකට පත් එනතින් හෙ ඉවත් කිරීමෙන් අනේ ඉවත් කිරීම වඩවන භාවනාවේ විදර්ශනා භාවනාවේ අපි අනිත සඥාවනුත් ගත්තා ඔන්නම් පහන සංඥා නුත් ගතය. අනතහන් ාව ගඩගුත් වෙලා මදිවී කියලා හිටනවා අර්මයක න වත පැහැදිලි කරලා නිසා එතකොට ඒ ඒ පංචඋපාදානස් කන්ඳ මට්ට මෙේද උපාදානය වෙන් උපදින්ඩෑරලා අ අවර්තමානය විඳින් අනාගත පඵලයක් උපදින්නට මේ වර්තමාන හතට නොරැවටමින් අත හැරීමේදී අ නොකිරීම නැත්නම් නොකිරීම කිය ඒක තමයි. අපි කියන මං්්‍යමානය අමන්්‍යමානය කියලා එකතු වී අනක මං්‍යමානය එකතු නොවීමෙන් අතහැර එක අමන්‍යමානය. ඒක කරන්න බැරි එකතුවීම බලවත් බැවින් සිත දෙන්න නෑට. ඒටමා බුදුන් වහන්සේ සතියක් පෙන්ලා දියුණු කරගන්න කියලා තියෙෙන ඒ එකට එකතු නොවෙෙන්ඩ දියුණු කරනත් ඒ බොද්ජංගාඩනවා කියලා කියන්න. ඔබ බෞද්ජංග වඩන්න නැතුවනේ දොය සමාධි හදන්ඉන්නේ වැරදි පැත්තින්නවාන අරක පංචුපාදා අනස්තන්දය නවාගේම මේ කෙමකක්ද පෙන්නන්නේ. පහන සඥාවේදී සමාධයක් කදාන ඉන්න කිලතිවෙන ොද. නෑ ප්‍රහාණය වෙන්ඩ නම් උපන් කාම විතර්කයේදී. උපන් ව්‍යාපාද විතර්කයේදදි උපන් විහිංසා විර්කයේ දී. උපන් කියන්නේ බලය උපදවාගන්නවා නිකනවී. සැඟවී පවතිනවා නම් මේ හේතු අදාළ කරුණුවලදී එදෙනකොට එනෝ.හඟන්න නම් බෑ. නැති දවසට එන්න ඇතිබෙනතුරුුවෙන. ඒෝක ම මේ කියනද අත්දැකම් සහිතුව කියන දෙයක් මේ ඔබ අදදැකල බලන්න ඉතින් පෙර ඔබ කලබලවනාව උත්තිවිධ විතර්ක ඔබ සංසුන්යනකොට හටගන්න නෑ නේද කියලා තේරේ ට එ මුල ගලවපු හම එකන එක නිම කියනෙම දුකට හෙත්තුව හිතේ තිෙන කාරණයක් බාහිර කාරණ සහ දුකාහට ගන්න මේවම ප්‍රථ්‍ය විතරයි හේතුව තමන්ල්ලඟ කිය ඒරරිමාර්ගේ ද්ගලෝ ාහිරලෝෙමකුත්නවත් තල නෑ මේක මේ බල්ලික් නෑහැම නැත්තන් ගහක් නෑකකි බලන්නේ නෑ. එහමනි අපේ රටේ අය මෙහෙමකුත් නෑ රුපොලමොකුත් නෑකගේ ලබේ පැත් හදන්හදනවා දුකට ේතු නැති කිරීම දුක නැතිව කියෙක හොු ගල පන්නන්නේෙට දුකට ේතු තහානුසේන. තන්හානුසේ ඒවන් පි තන්හානුසේ අනුහතේ නිිබන්තති දුක්කංගේ දම්පු නක්්පුුණනක් තන් හානුසේ ඇතිතුර දුක හටගන්නවා කියලා නතින්. එන තන්හානුසේ නැවට දු කට නී. ඒ ත් හන්ස ලක ැ ල් ක දුට තු ැති කරගන්න මේ ලෝක නවාටලො දහනත් ඇතුුට එන්න දෙදක් නෑ මොනො එක් කලවත් ඇලීමක් ගැටීමක් නෑ. ලෝබක්කය ඇදසක්කේ මොහක්කේ බාන. එදකොට හෙමනම් අ තිබෙනතුර රූපදින අස්ෝවාන් සිට රහත් දක්වාම තිබ මට්ටමක් උපදිනු. ඒකේදී පරණ පාරයන් නැතුව ඒට එකතු නොවීමෙන් ප්‍රහණය පටන් ගන්න වෙන. බැලුවන් මට තේරෙන්නේ. ධර්මය සරණින් කියලා කතා කළට ඒක තමයි අනුගමන ඉපති පදාව. එතකොට ඒකෙන් හිස්වෙනකොට ලැබෙන ලැබෙනේ දේ තමයි සත්්ධර්මයට පැමණීම කියා. යටපත් කරන ලබා ගන්න අවු ලෝගස මාධී වවිෙනුවට අපිකෙන ආනන්තරික සමාධී ලෝකෝත්තර සමාධී කියලා මාර්ග පලිවිිලින් පත්යක්ෂකටීම ඒතමයි ධර්මයට පැමිණීම තැ බුදුන් වහන්සේ ව සැරුත් මහතන් වහන්ස ලැවැනි අයි ලෝක ජීවත්වන්නේ ධර්මය සරණකටගෙන ධර්ම ජීවත ධර්මයට පැමිණ ලානින් ඉතින් බහිර ෝක කාරනාවට කරන්න දෙයක් නෑ. ඒව වෙනයි ඇගේ ලෝකිකායි යරවා ලෝකොත්තරයි. අන්නහෙම මේක මතු කරගත් තම ලෝකත එක් කල ගැටුම් ඇතිකරගන්න නැතුව ඉඩ පුුවන්කමම උත්තරීතර සැපතක්. එද ඕෝක තේරෙනවා ක්ලේසියන් ටිකටි පහහින වෙනකොට. එනිසා තෙවිද විතාර්කය තුළින් පෙන්න්නෙත් ේකයි. එනිස. අනිත්‍යසා පංචිපාදානස්කන්ධය අනිත්‍යයන් හරි පහණ සංඥාවෙන් හරි තවන හරි කාරණාවක් උදල්කටගන උපදින්ඩ ඇරලා ඒකට එකතු නොවීමෙන් නුවනින් දකින අනිත්්‍යේක. අහෙන් බලන අනිත්‍යයෙන වෙයි. එක ලෝබේ දේසේ මෝහේ ඉතුරු නැතුරු අවසන් වෙන අනිත්‍යය. මොහොතක් පාසාම. එතකොට ඒක ලබනාය මේක පෙන්නන්නේ දුර්ල බයික. මන්දයත් ඒ බුදු බනසා තේරුම් අරගෙන අනුගමනී ආර්රිමාර්ග ප්‍රතිපදාවක යනකට ලැබෙන දෙයක්. බනාසා තේරුම් ගැනීමෙන්. දැන් බලන්න අපි සුතවන්ත සුත්තරයට ගන්නවා මේක. සුතවතාකෝපනායස්මා කත මේ දම්මා යුනිසෝ මනසිකා තබ්බාති කිය ලන තියන්නේ. අ සුතවතා කියන්න මොකක්ද. බනාසා වටහාගත්තයින් පසු මේ සසට හැදෙන් බැඳෙන්න්න මෙහෙමයි බවන්ගෙට හේතු ඉතුරුවවෙන්න මෙහෙමයි මේක හිස්වවෙන්නේ මෙහෙයි. න්න කුල් දරුවන්නන්නේ මෙහෙමයි නුපන්නක් කුසල් නූපදින්න මෙහෙමයි. කියලා තේරුම් ගත්තැන් පස්සෙන සුතුවන්ත භාවය. අන්න ආරිමාර්ගේ සුතයතා කෝපනස් මහාකොට්ටිත මහ කොට්ටිතේ නිස් පනසෝ දැනගත්තන ඉ මේ පංජු පාදානක් කන්දේ අනිච්චතෝ දුක්කතව වනත්තෝ යොනිසෝ මනසි කරයිය අන්න බුදු දහමේ මාර්ගය. ඉන්තා වෙන්ඩෝන දේ දැන ගඩඕන. මෙන්න මේ කරුණ මේ සමාජයට වඩට පැහදිලිය තුී කියලා ම කල්පනා කරනවා මොකද ඔය කරුණ ම පැලිරපු හම ඇතැමිට ඔය සමාධිය වඩලතියන සමහරයගේ සමාදවල්ලති වට දුරුලකම්මයින් වෙලා නෑනෙ. අපටත් සැර අරදාන වෙලාවල් තියනවා ඇතින් දුර කතලෙ හෙම. යනුකම්පා කරනවා ඇරුණු හම වෙන මොකද කරන්නේ. මේ තාවිසාාල සූත්‍ර දේශනා ගණ නාවක්තිවේදී. ිෙ ල්ල රිහරණය කරන වෙන්ඩෝන දේ ංචි දෙේකටර්දය රුන් රන්ති වියේද. ඒ විශේෂස මාර්්‍යයක් ආරී මාර්ගයක් බවට පත්තීතිබේදී. එක ආරයන් සඳහන් දේශකොට වියදී. බොහොමකල් පරිහරණය කරහ ඇරදි මාර්ග ප්‍රචලිතවීම නිසා ලේසි නිසා මොක බනදධහමතේරුන්ගන්නන ප්‍ර්ඥාවක් ඕන නෑනෑ හැබැයි වෙන ම ඉන්දෝ වෙනම දව සක්කෝන. ඒ සඳහා වෙනම පැත් වෙනම දවසක් වෙනම පොහය දවසක් ව සති ගන් හෙම වෙනම දවසක් ඕන ගෙදරත් එක් වෑ හුණදී ලැබෑ. මගෑරල කරන එක නෙමේ බුදු සමය පෙන්නන්නේ අදාලා අවස්ථාවට මුහුණ දීලා. තමන් ජීවත්වනය දිනෙදා කටයුත්තුවේ. බලන්න්නර සතර ඉරියවේ පෙන්නන්නේ. සිට්ටන්තේ කියලා. සිටමින් හිදමින් යමින් එවෙන් කියලාහකොට? ය ය හිටිනවා ඉන්නවා අන නවා කියලා හරියන්න නෑ ඒ රියව්වෙෙලදි ්‍රව්ධ විතර්ය උපදනකට එකට එකතුන වඩ සතිමත්තෙන්ට කල්පනා කරඩුවන් එබැවින් මේ තෙපිටක ගන්තල පවතින් නව් මේ සමාාධවල පවති නව දුත්තව සභාධය පිළිබඳ තොරතුරු එලිුවමින් පවතන යෝගයක්ම මොකක් කරිහේතුවකට එකොට ට තාකත බුදුපාණන් වහසේ පිළිබඳ අචල භක්තියක් විශවාසයක් තිබෙනවා නම් ඔබ උන්වහන්සේ වදාළ මඟ ගන්නට ඕන ඊට පෙරහිටියයිගේ මගක් තිබුණ එකත් පොතේ තියෙනවා අවාසනාවකට එක තියෙත්තිබෙන්නම බෞද්ධ භාවනා කියලා. නමුත් මේ පහන සංඥා කලා ගත්තා මේක ස්්‍රිපපුරසගහි පැදි බේදයක් නෑ ඔක්කුටමක අනිසංඥාගත්තා මේක ස්ට්‍රිපුරස ද පැද බාව න ඔක්කුට මේක රනිග හමතම තන් සතන් තම් පනිත එකට ඉස්ටිපුස හි පාදවායක් නෑ. අන්න එවිදිට වර්තමාන පංච පාදානස්කන්දේ වර්තමානස්කන්ද පංචකය උපාධානස්කන්දේ උපදාාන හදන නැතු උපදාාන නොවී අවසන් කරන්න පුළුවන් වර්මාන මොහොතේ එ ඕනෑ එකක් තුළ වර්තමාන මොහොතේ සිටමින් කරන්ඩෝන වැඩක් වසෙන් මේ පෙනනලති යන කියන කාරනාවත තේරුම් ගන්න. නත් අපි ට හුවෙලා තියන රණ අනුව සමාජයේ හැඩ ගැලතින ආකාරණානෝට අන එක පොතේ පවාතියෙන දෙයක්. ඔය බාහිරය ධාර්්චීරක කතාව පවාති වෙනවා මේ කොහොන් තපස් නැත්නම් කර්කස තපස් වොලට මිනිස්සු හරි කැමතිී කියලා. නයා මෝදවත්වෙලා ඉට ඇදදුමක් ඇතුව තමයි අර දරවලින් ඇඳුමක් හදාන තියන්නේ. එකට එයා දුස්කරපති පදාපුරන කෙනෙක් කියල තම අව්ගන්දඉන්නපු දන්න ගරුරඩ ගත්තයි කියලති. අදත්තේ වක් නිරාහඉන් වනන් සෙරපපු ධානැත්තම් පයි නවනන් හෙමත්නතන් තවයි වගේ විද කාරණ තියෙනවන මනුස්සයකට කැමති අරර මාන සිකත්තේ මටත් මතකා අවුරුදු පාලවක්කිසකට පෙර පුරණලි සෑයිලඟ මේද මම දැක්කා හිටකන ඉන්න කෙනෙක් රැන්නන්න ඇෑ වෙන්න ඇති ගිහින් ඇහවා බල මගරනත ෙකත්නෑ හික ඉන්නෙ එක තරයිදී. බර විතාවක් වගේ හැකිීට. ඒවා තේරෙන අපට විහිලුනේ. මේ අමුතු දවස උදවෙලා උදෑපටන් අවසනතුරු ගත වෙනවා ඒරුට අපට මේ සමාජයක් කල මොුණ ගැහෙන්ට තියෙනවා ඉති ඔය සවරන මොන ගැහෙද්දේ දී තමන් ිත්ා ්‍යන්තේ ෙලි න්ගන් න්න න මේ වදවෙන් තමන්ගේ ඇත මන්ටේවා එක දැළලා හබාගන්ඩා කාටරත් කියයන්න ඕන බාහිර කටයුත් කරෙනවා ඒකත් හදාගන්න. එනි මේ ඇතුල සුද් කරගන ටුත ප්‍රශ්ාන පුදගලයාට බාහිරයට මොන ැීම තුලින් ඇළට මතුව කරදරයක්ද මේේ උද්වා. මොකද මේ හැගුණන මූලය අයින් කරන්න බෑ තොක දෙශ මහ මූලිය. එලියට අආහම තමයිගින්දරෙන් ගිනිදල් හටගත්තහම තමයි නිවෙන්නේ. හෙමයි එතක ඒඒ අගුරුට්ටික ඇවිලිල්ලා නිවෙනවා. අගුරු ධන්නත්නම් ගිනිිකොඩ ඉවර වෙන ආයධාරධාන නැත්නම්. මේ අරමුට මුලාව ආපහ දියට තබන එක මයි දර්දමීම කියලා කියන්න ඒක කරන්නන්නේ පා කියලනි පෙන්නන්නේ අන්න ඒක කරලා අවසන් කරන එක නිත් සුකාත් වයෙන් ගැනීම එක නොකර අවසන් කරන අනිත්‍යවසෙන් බැලීම. සා ග්‍රන්ථවලට ගරු කරලා මේ ග්‍රන්ථල් පවන දහම් පෙළක් කරගන ඒ ඔබට ගැලපෙනවාද බලන්නට. ඔබ ඒ එකකද කරන්නේ කියලා. අන්න එහෙමයි ඒකට යන්න ඕන පාර එතකොට කිසිම් ආකාරයක මේ හැම තැන තිබෙන වාම පෙලවා. ඕනෑම පෙකින් එකක් උප යාාමකයි එක ඔබ තිලකුණු වඩයි එම නත්නම් ඔදුකට හේතුව නැති කරමින් දුක නැත කරමඉදී. එම නැත්නම් ඔබ මරණ සතිය වඩයි එම නැත්නං ඔ පටි් සම්පාදය නිරෝධය බලමින්ිදී ඔය ඔය ඕන එකක් ඕන එකට ඔබ කරන වැඩේ ගල පන්ඳ පුළුවන්ෙන්ට ඕන ගල පන්ඩ බැරිනම් ඒක සසුන එකක් නොවී කියලා තේරුන්ගන්. මර සතිය වඩයි එෙම නැත්නම් ඔය හැම එකක් තුළම මේ දුකට හේතු අස්කිරීම කියන කාරණාව සිදුවෙන් ෝ. එතකොට එකොට අභ්‍යන්තරයේ හිස්සු හම සුන්ුන සුන් සුන් යව ම අන්න සු්ඥං අත්තනය ලවා අත්ත නියනවා මට සසා මටයිත දේවල් ලින් සූන් එනවා කියයන්නන්නේ ලෝබ මුූලේ දේස මුල මෝ මුලිස්සනය එක ලෝබක්කේ දේශක්කේම ඔහක්කේ කරලා බලන්න්නකු නිවන් තියෙනවද නැද කියලා අගන්න ඇතිව. මේක පැහැදිරි කරලා තියෙන කාරණාවනේ ඉ එවන්න එබඳ කාරණාවක්. පිළිබඳව පී. ඉඳලා හිටලා කතා කරනවා තැන් මාතතුරකාව තිබුණ නිසාතාවමයේ ම කතා කළේ නිසාම ජබුදීව පෙයාලේ දහතුන්වෙනි අංකේයට තියන එක ඒක තුළ මෙන්න මේ විස්්චර කරලා තිබෙනෝ. බෞතරයක් වෙන පාරක ගිහි වෙන වෙන දෙේල් වැටන ඇරු හම ර්ග පල්විලින් ලබන් ෝන හර සමාධීය සමග චිත්තේකාකාාවය ලබන්නේ නෑ කියලා. අන්න ආගම ගැන අන්‍යයාම් ගැනකවර කතා බද්ය තුල සිදුවන්නේ රැද වෙන. නිසා අපට මේ ධර්මයක හෙළිවීම වැටහීම සුතවන්ත බවට පත්වීම අනිවාය. එනිසා ධර්ම දේශනාමගින් වෙන්ඩෝන කාරණාව වටහ ගන්න එකත් තේරෙනවා කියලා කියන්නේ අපේ ට සන් දෙනනායත් කියන දැන් තේරෙනවා හොට කියලා අන්න තේරුණ හම නොම ගැවන්න බෑ වෙන්ඩෝඕන කාරණාව. අදාල කරුණු තේරුම් ගැනීමට ධර්මස් වන ඉතා වටයන වටිනවා එක කරු තරුම් ගැනීමමුතුලින් ඔබේ දැක්ම එන්නට ගැමරුවෙනවා අනතුරුවපට තේරුණ හම. කරන්නේ කොහොම දහන්න දෙයක් නෑ ඔය කියන පහන සංඥාව හෝ පංචු පාදනස්ක අනිත්‍යය බැලීම කියන එක ඔබට අයිති වැඩක් වෙනවා. එතකොට ඒමගින් ඔබ ලබගන්නවාව චිතේ ්‍රග්්‍යතාව හෝ මාර්ගපතිමින් ලබාගන්නවත් පල නි දනිතුන් නිහරනි දයන්න ොිරි හෙන දයානාව මකතියාගන්න අරව වැටෙනවා මේක වැටන්නේ නෑ. ලවාගත් ජීතතු බුරන් හෙළකර මගේ යමින් ලෝකෝත්තර සුර් සැසීම පත්වෙනට අවශ්ච. මගවටහාග අංගමනය කරන්ටම මෙම කරු පැහදිලිකිරීම උපිනිිශවේවා ේතුවාසනාවේවායක් නුභාශංෂනය කරමින් මම තර්මාණු ශාස්සනාව මෙසිේ අවසන් කනු ලබනෝ. සභියිතය වදජන්තුූ සබ් රෝගෝවි නස්සතු, මාතයේ බවත් අන්තරායෝ සුකී ඩී ගායුකෝ බව හැම දෙනාටමතෙරවන් සරණයි රාකකයෝ නිප්පානන්